යිබන් අදත් ඔබව ත්‍රීවිෂණ නාලිකාවේ ජීවක සංහිතාවට පිළිගන්න ඉතාමත්ම ආදරයෙන් සහ ගෞරවයෙන්. අදත් ති තාරන බාපරත්තුවන ජීවන සාර්ථකත්්‍යය දිසා වැදගත්තන ෞඛ්‍ය සම්පන්න බාව වැ වැඩි කරගන්නතා වශ්‍ය වර්ධනය කර ගන්ට වශ්‍ය කරන දර්ම සම්භාරයක් පිළිබඳව. ඒතමයි ඔබ දන්නවා ඔබේ බෙල්ල ප්‍රදේශයගල කියන ඉතාමත්ම වැදගත් සරීර කොටසක්. නමුත් මේ බෙල්ල ප්‍රදේශය බොහඇගේ විද රෝගාබාදවලට ලක්කෙන. බල්ලපදේශය ඇතිවන සුවිශේෂ රෝගයක් පිබඳව තමයි අද අපි කරන්න බලාපොරොත්තුවයන්නේ. ඔබහල ඇති ගල ග්ඩේ කියෙල රෝගීතත්වයක් තියෙනවා. ගල ගණ්ඩය කියෙන රෝජීතත්වය සම්බධව තමයි අප අත කරනන්නේ වලක් ගන්න ොහොමද මලි රෝගලක්ෂණ නොනාද ඒගේ සදහ කළ ුතු්‍රතිකාරම කුමක්ද ඒවගේ මේ සඳහා පිළිපදයුතු ආහාර විහරණනාදී කරු කරණ ගනාවක් කතා කරන්න අපි මැදිරියට ආරාධනා කළා අපේ සම්පදදායකවය නිරන්තරයෙන් ලබා දෙන වෛද්‍යජ. අනුසරා වෛදතුමයටට ඔබ තුම ආයිබුවන් කියලා ආදරයෙන් ගෞරුවෙන් මේසාකච්චමන්ඩුවට පිළිගන්න කැමති වෛතු මේිය නිදැන් ඔබ තුමට මම පටන්ගන්න කොට කියීපු කාරණ හ ඇහුුණා. මේ බෙල්ල බෙල්ල කියලා කියන්නේ අපේ ශරීරයේ වැදගත්ම කොටස් දෙකක් යාකරන කොටසක් තොට ඔළුව සහ අපේ කඳපදේශව යා කරන්නේ මේ බෙල්ල හාර. බෙල්ලහර විධ බෙල්ල තුල විධ රෝග හටගන්වා එක් තමයි ගලගන්්ඩය කල කියන්නේ මේ ගලගන්්ඩේ රෝගී තත්වේ ඇතිවන්න බලපාන බෙල්ලි තියන විය්හමොනවදනත රීර අංගෝපාන්ගෙන අපි මොලින් කතාකරු දැන් අපේ ගෙල ප්‍රදේශය ගත්තාහම ගෙල ප්‍රදේශය තමා තත් අපිතින් තයිරෝයි් ග්‍රන්තිය පිහිටලතියෙන්නේ තයිරෝඩ් ග්‍රන්තිය කතා කරනකොට අපේ ශරීරයේ තියන වැදගත්ම අංගයා මේහෙත්තුලින් තමයි අපේ තයිරෝයිඩ් හෝන ්‍රාවයවීම සිද්ධ වෙන්නේ. කො ඊට අම්මතව තවත් හෝමෝන ස්්‍රාය වීම සිද්ධ වෙනවා එකෙන් අපි මේ තයිරෝයි ්‍රන්තිය අන්තරාසාර්ග ග්‍රථයක් විදිට තමයි හුන්න්නේ. නමුත්. මේ ග්‍රන්තිය අපේ බෙල්ල ප්‍රදේශයේ එහ ස්වරාලය කියල හඳුන්නනානේ මේ ස්වරාලේට පහලින් නි සමනලේක පියා ප ට ම යන රප බ විස්තරම රප සටහන අප පෙන්න්නනවා ලැරිංස් කියල කියන්නේ අපේ ස්වරාලේග නත් අප අර හඩ නික්පද වන්නට අපේ තියන විව්හ. ඒකට පහලින් අපේ ගෙල ප්‍රදේශය තියනවා හරියටවාට පේනව ඇති සමනල් පියාපත් දෙකක් වගේ තියෙන්නේ. බොහොම පොඩි ඉන්ද්‍රිය. නමුත් මේකෙන් ශරීරයට කරන කාර්බාරය බොහොම විශාලයි. එතෝට මංකිව්වා මේ අන්තරා සර්ග ග්‍රන්තිය එකන හෝමෝන ශ්‍රාවය වෙනවා කියලා. මේකෙන් ශ්‍රාවය වන හෝමෝන ගැන කතා කළොත් හොමුණවර්ග කීපයක් ශ්‍රාවය වෙනවා. එකක් තමයි තයිරොයිඩ් හෝන සහ අනිත්තක තමයි කැල් සිටෝනීන් කියලා අපි හඳුන හෝමෝන වර්ගේ. තයිරොයි් හමෝන කියන එක ඉතාම ශුවිශේෂී හෝමෝන වර්ගය මේ තයිරොයි් හෝමෝන එක මගින් තමා අපේ ශරීරයේ සියලුම් පරිවෘතිය ක්‍රියාවන්ටික පාලනය වෙන්නේ. කියන්නේ අපේ පරිවෘතිය ක්‍රියාවන් කියලා අපිය හඳුන්න්න අන්නේ අපේ ශරීරය අපි ගන්නව නේද මොනහරි ආහාරයක් ඒ ගන්න ආහාරේ මගින් අපේ සයිල තුළ යම්කිසිවූ රසයින්ක ක්‍රියාවක් සිද්ධ වෙලා අපිට අවශ්‍යි කරන ශක්තිය නිපද වෙනවා. මේ සඳහා අවශිකරන ක්‍රියාකාරීත්වේ නැත්තම් පරිවෘතිීය පාලනය වෙනම තයිරක්සිීන් කෙන් හෝමෝණේ මගින්. ඊට අමතරව මකව කැල්සිටෝනීන් කෙලා හොමෝණයක් තියෙනවා ඒ මගින් තම අප අස්තිවලතියන කැල්සියම් ටික යාමනේ කරන්න ශරීරය. එතකොට මේ තයිරොක්සිීන්සා එක යන තයිරොයිඩ් හෝමෝන මගේ අපේ ස්නායුපද්ධතියට අස්තිපද්ධතිය අපේ අන්නවාහා ඒ ය අපේ ආහාර ජීර්ණ පද්ධතිය, ඊතාමතර අපේ හරදේසාහ මෝලය මේ කියන සියලු මාව්‍යාවයන් එකට සම්බන්ධ කරනා. ඒ වගේම තමා අපේ ප්‍රචනක විව්වාාව. මේ හැම දෙයක් එකට සම්බන්ධ කරන වගේම තමා මේ හැම අව්‍යාවයක්ම හැම සිිස්ටම් එකක්ම, අපේ ඇගේ තියනෙවා මේ තයිරොක්සින් හෝමෝන මගින් තමයි පාලනය වෙන්නේ. එතකොට අපේ මේ තයිරොඩ් ලෑන්ඩ් එක කියන එක නැත්තන් තයිරෝයිඩ් ග්‍රන්තිය ඉතා සුවිශේෂි කාර්භාරයක් අපේ ජීවිතලට යිෂ්ට කරනවා. බෙල්ල චූටවනාට බෙල්ල ඇතුළ තියන යම් ග්‍රන්තියක් ජීවිතර කොච්චරනං වැදගත්තේයිද කියලා. වෙනවද කියලා අපේ වෛදතුේ සඳහන් කළ. සමහරු මේ බෙල්ල පුංචින්දා ිරිකණාව කියලා අපි ඕන තරන් කියන නමුත් බලන්න ඔබ අද කියලා. පොඩක් දෙනේ පෙෂරක හින්දා මේ බෙල්ලට වෙන්න පුලුවන් හානි අප්‍රමාණය කියලා වෛදතු මේගේ කතා ැහැතුලි ඔබට පැහැදිවෙන්න නැති. ඒනිසා දැන් මේ ග්‍රන්තිය කොහොමද තියන්නේෙ ඇනටුමිකල්නත අපේගේ විව්හ විද්‍යාත්මක පැහැදිලි කිරීම. ඒවගේම එකින් වෙන්න මොකක්ද හ හෝමොණ දශාාවයෙන්න්න සහවන වැදක්මගැන වෛදතු මේ පහැදිරි කලා. ඊලකටමං වෛතු මේ ඔබතුමින් ැගන්න කැමැති. ඔබතුම මේ සඳහන්කරපු වියහාාව සහ එයින් ශාවේවන හ නාශිතව ඇතිවන සරීරයේ රෝග තත්වයන් මනවාද. විශේෂයම මේ හෝමෝනව ශ්‍රාවයවීමද අපේ ශරීරයේ ගොඩක් විෙනස්කම්වලට ලක් වෙනවා. දැන්ගත්තහම මේ හෝමෝණයක් ශ්‍රාවය වෙන එක වැඩි වෙන කියන එක එකැන ග්‍රන්තියේ ක්‍රියාකාරිීත්වය වැඩි වෙනකොට මේ හෝමෝන ශ්‍රාවයවීම වැඩි වෙනවා. ඒවගේමතම මේ ග්‍රන්තිය ක්‍රියාකාරිත්වය අඩුවෙන කියැන මේ හමෝණික ශ්‍රාවය වන්න තියෙන ප්‍රවන්තාවේ අඩුවේෙනවා එතකට අපි මේවා කියනවා හොෝන් ශාවේ බැඩි වෙනකොට හයිපතයිරෝයිඩිස්සවම් කියනවා යිප තයිරෝයිඩිස්සම් කියනවා හොෝ ශාවය අඩුවනකට යිපෝතයිරයිඩිස අන් ඒ විදිහට අපි රෝග නම් කරන. ඊට අමතරව තියෙනක තමා හෝමෝණශාවයට අමතරව මෙ ගෙල ප්‍රදේශයේ දැකල ඇත්ති ඉදිමිලා තියනවා සහ ගැටිති වගේ දකින්නට තියෙනවා. මේවා ගත්තාම මේ ඉදිමුම් සාමාන්‍යයෙන් තියෙන පිළිකා නොවන ඉදිමුම් ඉදිහට. දකින්න පුළුවන් ඒවගේම තමා පිළිකාමය තියෙන ගැට්ලු වලටත් අපේ ගෙල ප්‍රේ තියන තයිරෝඩ් ්‍රන්තිහි දීම දක්නට ලැබෙන. එතකොට මේ රෝගී තත්ත්වයන් අපි හඳුනගන්න ඕනේ විශේෂය ඒ රෝ ට පින්තර කරුත් විස්තර පුොලො මේ දැක් දක්ල තියන පින්තූරයේ පේන්නේ ගෙල ප්‍රදේශයේ තියන ඉදිමුුමා. ඒයන අපි කලින් සඳහන් කරපු කියැන පිළිකාමේ නඕවන හෝ පිළිකාමය වෙන්නක් පුළුවන්. අගෙ ප්‍රදශේ තයිරෝඩ්ග්‍රන්ති ඇතුතිින් ඉදිමීමක් සිදවෙලා තියෙන අවස්ථාවක තියන පින්තූරයක් තමා තියෙන්. අපි සාමාන්‍යෙන් ඉස්සර කතාබහේද කියනව වායුගෙඩි ඇත්තම් ගලගණ්ඩ අවස්ථාව කිය හඳුන්න්නේ අන්නේ රූප සටහනේ දැක්ුණ අවස්ථාව. එකොට අයිතුමේදැ උබදුමේ සඳහන් කළලා මේ හයිපොතයිසම්. ගේ වචන කීපයක්ම සහන් කලා මේ රෝග සම්බඳධව. අපි ඒවා එක එක හඳුනගන්න විදිත් මහිතන්න අපේ නරමන්නට විිස්ත කොරුතුලා ෝටන. ඒක ගොඩාක්ම වැදගත්මකද අපි නොදැනවත්ම අපේ ශරිරය තුළ අපෙන් පෙන්න්නවා මේ ලක්ෂණ නමුත් අපි දන්න නැහැ මේ පෙන්නන්නේ ඒක කියලා. එකන බොහොම සාමාන්‍ය ලක්ෂණ තම අපිට පෙන්න්නන්නේ අපි හිතන්නවත් නැතියවන්තම මේ හෝමෝන වෙනස්වීම අපිට පෙන්න්නන්නේ. දැ උදදා හරරියක් අපිවිට හයිපර්තයිරුජිසම් එකඇන මේ හෝමෝණ ක්‍රියාකාරිත්වය වැඩිවෙලා. රද්‍රන්ත මගින් හොෝන ක්‍රාරිත්තය වැඩි වෙලා දක්පන ලක්ෂණ තමයි අපි කෙට්ට වෙන මංකනි පරිබෘතිය ක්‍රියාව වැඩේ කියලා එකයන්නේ අපිව කෙට්ටුුවෙනවා අපේ බර අඩුවෙලා යනවා අපේ අතපයි ඔක්හොම දේවල් වෙවුලන්න ගන්නවා මේ ලක්ෂණයවා ඒවගේම තම අපිට ප හිරන්නේ නකොට මල පුුරුලට පිට වෙනවා අධික හන්සියක්තේරනවා ප්‍රදේශ පන්දනය වෙන එක බැඩියෙන් දැරෙනවා. ඒවගේම තමයි උනුසුම දරාගන්න බැරුවෙන හමිකන් තෙත්වනාට අපිට උනුසුම දරාගන්න බැරයවා. ඇස්සිදිරට නිරායනවා කෙනෙක් හන්න පුලුවන් ඇයිවා කෙට්ු වෙලා තියෙන්නේ ඇස්සිදිරට ඇවිල් තියෙ කියලා මේ ලක්ෂණවලින් කියන්න පුුවන් හියිප යිරෝඩිස ඇත්ත යිෝඩ් ්‍රන්ති අධි්‍රියාකාරිත්යක්ක් ම රෝගයට යන්න පුලුවන් කියලා. ඒගේම තමයි. යිරයි ග්‍රන්තය ක්‍රියාකාරීත්වය අඩුවෙනකොට අපිට දකින්න හම්වෙනි අපි පොඩි ප්‍රමාණයක් ආහාරයට ගත්තා කපලිය ගොඩක් මහත්වෙනවා එකෙන බර වැඩි වෙනවා මහත්වෙලා පේනවා ඊට අමතර අධික නිදි මතක් ද ඇඟෙ දැනෙනවා ඇගෙසි මහන්සිගත්තය සහ මළ බද්ධය ගොඩාක් වෙලාවට මේ රෝගීන්ට තියෙන ඒවගේම තම සීතල අපිට දරාගන්න බැරුයන මේ කියන ලක්ෂණවාගේ. කොට අපි දැනගන්න ඕනි, අපිේචර හිත්ව නැති වනත් මේ ග්‍රන්තිය ක්‍රියාකාරිීත්තයේයට හම්මටම කොහෝ හානයක් වෙලාද කියලා. ඊට අමතරව විශේෂයෙන් රෝගීතත්ව ගත්තු තයිරොඩ් ග්‍රන්, රගී තත්වයන් ගත්තොත් කාන්තාවන්ට පිරිමි අයට වඩා බහුලව තියෙන දෙයක්. ගොඩාක්කයක අපිට හම් වෙන රෝගීන් ප්‍රකාශි කරණ දෙයක් තම හෙගොලන්ගේ හිසකෙස් තුනී වෙනවා හිස්සකෙස් ගැලවිලා යනවා අධිකවෝ මහත්වෙනෝ මෙන්න මේවා. ඒවගේම තමයි තවක කාරණයක් විශේෂයි, ඔසබ් චක්‍රාශිතව තක්‍රමකතා තියෙනවා එතකොට තව මදසරුභාවේ නොමේ රූඩිම්බ පිටවම් වගේ මේ දේවල් ගොඩක් කාන්තාවන් අපිට ඇවිල් ප්‍රකාශි කරන දේවල් මේ ඔක්කුම දේවල් මේ තයිරයි හෝමෝන ක්‍රියාකාරීත්වය අඩුවැඩි වෙනකොට අපිට දක්නට ලැබෙන කාරණාවන් වෙනවා. ඊට අමතරව දැම් පිළිකාමේ තත්ත්වයද සමාජය තුළ ගොඩක්ම දකින්න හම්මෙන දේව පිළිකාමේ තත්වන් වරද අපිට අඳුගන්න බෑ සමහරවෙලාට මේ ඉදිමුුම්ම පිට නොපෙනී තියෙන්න්නක් පුළුවන්. ඒවගේම තම පොඩි ගැටිති වගේ තියෙනවා. එකන අපි එක සිංගල් නොඩියුල් එක ඒනැත්තන් සමහර වෙලාට බෙල්ල ප්‍රදේශී අපිට දක්නට ලැබෙන ගැටිත හිපයක් වගේ. ඒක අපිට බෙල්ල උඩට ඉස්ස හම්පේන්නක් පුළුවන් නමුත්. අපි අල්ලපුවෙලාව අපිට පේන්නත් පුළුවන් දැනන්නත් පුළො. හැබ ඒක ගොඩක්ම රෝගෙන්ට නො දැනෙනවා අඩුයි. මේ කියන ලක්ෂණවලින් තමයි හොයාගන්න පුළො. පිළිකාවෙනි තත්ත්වලදි සිද්ධ වෙන්නේ අපිට කෑමා රචය වගේ නවා අපේ ඇගේ බරාඩුවෙනවා. සහ විවිධ අපාසුතාවන් කලින්ට වඩා ඇඟට පෙන්න්නවා නම්. අපි වෛද්‍යවරය කම්වෙන්න ඕනි මේ වගේ රෝගලක්ෂණ තියෙනවෙලාවට. ඊට අමතරව තවකාරණයක් මෙහෙදි දැනගන්න ඕනි අපි ගර්භන භාවයෙක් විශේෂයෙන් කාන්තාව. ගර්බනී භාවයකද අපේ මේ ග්‍රන්ථී නැත්තන් ගෙල ප්‍රදේශය ඉදිනීමකට ලක්වෙන්න පුළුවන් නමුත්ඒක රෝගී තත්ත්වයක් නෙමේ එහිදී සිද්ධ වෙන්නේ අපේ කලලේට අවශ්‍ය තයිරොක්සිීන් ප්‍රමාණය ලැබෙන්නෙම අපේ තියන නැත්තං කාතාවයි ගර්බනීමාවගේ තියෙන තයිරොක්ෂීන් ප්‍රමාණ එතකොට එතනදී ග්‍රන්ථී ක්‍රියාකාරිත්තය වැඩිවෙන් අවශ්‍ය හින්දා මේ ග්‍රන්තිය හිදිමිලා පෙන්නන්නත් පුළුව ඒක කාලයක්ත් එක්කමසා සාමාන්‍ය ත්වයට පත්වෙන. ඊටත් අමතරව තවකාරණයක් තමයි, වැඩිවියට පත්වයෙන ඉන්න වයිස ගෑ නුළම්මයින්ගේ ඒ අයිගෙත් බෙල්ල ප්‍රදශයේ සමහර විටි ඉදමිලාතියෙන්න්න පුළුව ොකද තයිරොක් සිීන්ත්‍රියාකාරරිීත්වය ඉතාම අධිකව සිද්ධ වන කාලයක් තමයි අපි වැඩිවයට පත්වෙන අවස්ථා. ඒවා සාමාන්‍ය විදිහට ඒ හරියට ග්‍රන්ථය නිපද වීමොත් එක්ක ශරීරයේ ක්‍රියාකාරිත්‍යය හරියනකොට ඒ සාමාන්‍ය තත්වයට පත්වන. නමුත් අරම පෙරකිවවකාරණාවලින්, පිටගට දැනෙනවනම් මන හරේ වගේ ලක්ෂණ පහල වෙනවනන්න ඒ තයිරෝ තයිරෝයි් ග්‍රන්ති ආශිත රෝගතත්වයක් වෙන්න පුලුවන් කියන එක අපිට අවධානය වෙනවා. හයි ගෙල ප්‍රදේශය තියන යම් වියෝහයක් සම්බන්ධ කතා කරලා තයිරෝයි් ගන්තිය ගන කතා කරල්ලා වියෝහෙ ගන කතා කල්ලා එහ පිට වෙන ස්්‍රවාවයන් පිළිබඳ කතා කරල හෝුණන පිබඳ කතා කරල නොක තොරතුරු ප්‍රමාණයක් ඔබව දැ දනුවත් කලතියන්නේ. ැං ඊළඟට මට ඔබ තුමක කතාාව ඇතුළේ ප්‍රශ්නයක් තමයි මද සරුභාවය. කොට දැන් මේ දරු පල සම්බන්ධව ඔබතුමිය සඳහන් කලාේ තයිරඩ් ගන්තිය බලපාන බව. ඒ පිළිබඳ නැවතරක් අදහරය කොත් මංහිතන්නන්නේටින ොකද කෙනෙක් හිතන්නේ නෑ ගරභාසියාආශිතෝ සිදුවන මේ දරු උපත් ක්‍රියාවලියට මේ ගෙලපදේශයන් බලපෑමක් තීද කියලා ඒ පිළිබඳ තව චුට්ටක් අපි විස්තර කරපු. ඒ කියන්නේ අපේ තයිරෝඩ් ග්‍රන්තියේ හරහා ශ්‍රාවය වන හෝමෝන, පිටිුටරෙ ග්‍රන්තයේ ශාවය වන හෝමෝන මේ සමග සම්බන්ධ වෙනවා. පිටටරි ගන්තයෙන් සාම්ශ්‍රාවය වන තයිරෝයි් ටිමිලෝින්ං හෝමෝන් එක ශාාව්‍යබීම තුලින් තම අපේ තයිරක්සින් හෝමෝනිික නිපදවීමෙන් ඒහා සම්බන්ධවම අපේ ගර්භාෂි ආශිතව ඒවගින් තමා ස්ත්‍රියකගේ ප්‍රජනක පද්ධති ආශිතව පවතින හෝමෝන මේ එකකට එකක් සම්බන්ධයි එතකොට මේවයි එකකින් හරි ක්‍රියාකාරරිත්වය වෙනස් වෙනවා කියන්නේ තව පද්ධතියකට ඒක බලපාන්න පුළුවන් කියනෙක් අන්න ඒකාරණාවද තමයි මදසරුභාවයට තයිරක්සින් හෝමෝන එක බලපානනා කියලා අපි කියන්නේ හොඳ ඉතාමත පැහැදිලි ඔබගේ ගෙල්ල ප්‍රදේශය තියෙන තයිරෝයිඩ් ගන්තයේ නිික නිපදවන හෝමෝන දරු පලවලටත් බලපාන බව බොඩ පැහැදිිය එහින්දා බෙල්ල ටිකක් එදිමිලා නං බෙල්ලමක් කර ේදනක් කියෙනනවනම් ඉතා ඉක්පනින් වදධපතිිකාරලට යොෝ යුතු කියෙන කාරණය තමයි මේ නොක කිය කියන්නේ එළඟට මේ ජීවක සංහිතාාව ඇතුල අපි හමදාමත් කතා කලේ යුේ මුහුවරින් මේ රෝග දකින්න කොම ගෙන කාරණය. නිටාමට සූපත් කරගන්න කොහොම ගැෙන කාරණේ. අපි දැම් ප තයිරුයිට් ගන්තය ඇතම් මේ ගලපදේශය තියන මේ ගන්තිය ගැන ආයුේ ද මුහුණුවරින් ඔබතුමිය කොම දකින්නේ. අපේ ආයුරේදේස් මූලික සංහිතා ග්‍රන්තිවල දක්වලතියෙනවා ගලගණ්ඩය කියෙන රෝගී තත්වේ. මේ ගල ගණ්ඩය කියන රෝගී තත්වය කියෙ ගල කියන අපේ ගෙල ප්‍රදේශ. ගණ්ඩේ කියල කියන්නේ ගඩුවක්. එහමත් නැතම් ගෙඩියක් වගේ ආකාරයට එන. අප ආයරේදයේ ග්‍රන්ථවල දක්වල තියෙනවා ගෙල ප්‍රදේශයේ ඇති වෙන කුඩාහෝ විශාලව ඇතිවෙන්න වූ ඉදිමුමක්. ඒක හරියටනිකන් කියනම අපේ ෂණකෝෂ වගේ ස්වරූපයක් තමයි මේ වැයි තියෙ කියල තමයි ආරයේද දි පෙන්න තියෙනන් අර කලින් පෙන්නපු රප සටහනෙත්හෙම ඒය අර ගල ප්‍රදේශයේ පවතින්නාව කුඩා හෝ විශාල වශයෙන් පවතින්නාව ඉදිමුමක් ගළගණඩ රෝගී අවස්ථාව කියලා ඳන්නලා තියෙන. ඒකෙදී දක්වලතියෙන ආයිුරයේදේ අපේ තුන් දොස් ගැන අපේ සංකල්ප ඔක්කුම පදනාවවෙන්න අපේ තුන් දෝස් රෝගතත්ත්ව ඕනුම දෙයක් එතකොට මේක ෙදී බලපාන රෝග මේ තුන් දොස් ගැන කතා කර වාත දෝෂයත් කපදෝෂයත් ඒවගේම තම මේ දස් ධාතු අපේ පවතිනව සප්්‍ර ධාතු මේ කියන තුන එකතු වෙලා තමයි මේ කියන දෝෂතත්ත්වන් දෙකේසා මේ දස් ධාතුේ තියෙන විකෘතාවයක් හේතුවෙන් තමයි ගෙල ප්‍රදේශයේ ඒ දෝෂතත්වය නික් රැස්සීමසා ඒව දූෂණයවීම හේතුවෙන් තමයි මේ ගලගණඩ රෝීතත්වය හඳුන්නල ඇතිවෙනවා කියලා හඳුන්න්නේ. සා මේක කන ඇතිවෙනවා කියන එකට නිධානකාරණාව විදිහට ගොඩ අර විස්තරානුකූලව දක්ලනෑ නමුත් අපි කියනවා අපි ගන්න ආහාර විහරණ මේ දෝෂතත්වයන් මෙනස් කරන්න පුළුවන් ආහාර ගන්නවනංසා තව එක්තැනක වි සධහන් කරලා තියෙනවා. යම් අවස්ථාවල දූෂිතවෙච්චි ජලය පවා මේමට හේතු වෙනවා කියන එක. දැක් ඒකත් එක් අපි කතාකරොත්ත එහෙම මේ රෝගී තත්ව තයිරොයි් ග්‍රන්තියාශිත රගී තත්ව ඇති වෙන්න සාමාන්‍ය විවහාරයේදී කියනවා අයිඩින් නූනතාවේ. හේතුවක් විදිහට ගන්නවා. එකයන්නේ දැක් ශ්‍රී ලංකාවේ ඉස්සරනං අයිඩන් නැතිලුණු තමයි භාවිතාකරේ. ඒනිසා මට මතකයි මං කුඩාකාලයේදී පවා. දැකල තියෙනවා ඉදිමිචායි කුඩා ින්දල තිනවා. නමුත් දැනට සමාජයේ ඒ තරන්දුරට බෙල්ලියෙදමිලා ඉන්න ඒරෝගීන අපි දක්නට නැහැ. එතකොට මේ අයිඩීන් වනතාවේ එකනයිඩන් සහිතලුණු භාවිතා කරනකට මේ තත්ත්වේ මගේ ඇරලත්තියනවා. ඊට අමතරව කුඩාකාලයේදී අපි ඉප දෙෙනවස්ථාවදත් මේ ග්‍රන්ථය ක්‍රාකාරිත්තය සමහර වෙලාවට අඩුවෙලා තියෙන පුළුව ඒ නැත්තා මොනහරි තව උපදේදී ඇතිවන සංකූලතාවයක් නිසත් හේතුවක් වෙනමී තයිරඩ ග්‍රන්ති ාශිත ්‍ර්න ඇතිවන්න ඊ තාමතර අපි ගත්තොත්හෙම දද ගන්න බෙහෙත් ජාති නිසා ඒක සාමාන්‍යින් ඔයරි අපේ හදරෝගවලදි වගේ ගන්න සමහර දීර්ග කාලීන රෝග සඳහාගාන හරදරෝග මානසික රෝගවදදිගන්න සමහර බෙහෙත්වාර් රදරීද ඕ ඒවන් ඒ දියවැඩියාව ඒවා ගන්න බෙහෙත් නිසත් සමාරලට කාලීනව ගන්න ගන්න එක නිසා මේ රෝගී තත්වෙනත්තන් යිරඩ් ්‍රන්ති ආශිතව සංකූලතා ඇති වෙන පුළුවන් කියන එක පරේෂණ වාර්තාාවල දක්වලා තියෙනවා. ඊට අමතරව අද කාලිතියන ගොඩක් මේ තයිරඩ ග්‍රන්ති ආශිත රෝගවලට ප්‍රධාන හේතුවක්තම්මයි මේ ග්‍රන්ථය ආශිතව තියන අසාත්මිකතාවයන්න ඇති වෙනවා. අප ප්‍රතිශක්තිී පද්ධතිය දුර්ුවල වීම නිසා ඇතිවනයම් ගැටලු නිසා ග්‍රන්තිය අසත්මිගතාවන්ට ලක් වෙනවා. එක්ක න අපඒ එක හඳුනනො තයිර ඩයිටිස් කියලා. ඒ වෙලා වෙදිවෙන්න අපේ ග්‍රන්තියේ සයිල විනාශ වෙනවා. ඒකත් එක් හේතුවක් වෙනවා මේ ග්‍රන්තිය ආශිතව රෝගීතත් ප ඇත්තුවන්න. හයි ආයුරයද මුහුණුවරැකිනුත් අපේ ග්‍රන්තිය සහෂත රෝගයන් පිළිබඳ අපි කතාගලා ැන් මේ නරබන්න තිය ැටලූ තමයි යිත්තු මේේනි ද මේ රෝගය හැදිච්චාය හැදිල සූපත් එච්චාය නැතන් කියපු රෝගලක්ෂණ දකින්න තියනය අපට ඉන්න පුුවන් මේ නරබන්න නැතුළෙ හෝ තමන්ගේ නැදැක්වන්න පුළුවන් පවුල කෙනෙක්න්න පුුවන් දරුවක්න්න පුළුවන් ඩට එක්න පුලුවන් දැන් මෙවැනි රෝගතත්ව දුටුවහාම? මේ අපේ එදිනදා අපි කියන්න ඉදින චරයාව ඇතුළ කොහොමද මේකට වෙනස් කරගන්න මේ රෝගය වලක්වා ගන්න අපට ගතහැකි ක්‍රියාමාර කෑමබීම මාදියගත්තහම අපි ගන පොඩ්ඩක් විස්තරම ප්‍රතිකාරලටයක් නිසෙල්ල හ ඒ කියන්නේ දැන් අපි මමාරිසෙල්ලා කිව්වාගේ ඒ දැකපු ලක්ෂණ තියෙනවා නම් අපි පලවෙනියටම කරන්න ඕනි අපි වෛද්‍යවරයේක්ව හම එන්න ඕන. වෛද්‍යවරේක්ව හම්ම වෙලා මටමමේ ලක්‍ෂණ තියෙනවා. මොකක්ද වෙලා තියෙන්නේ කියෙ එක අපිට වෛද්‍ය තුමායි එක කතා කරන්න පුළුවන් අධපි ගත්තොතුරු පරීක්ෂණ වාර්ථාවලට යනවා ඒවැයින් අපි හෝමෝන මට්ටන් ගැන දැනගන්න පුළුවන්. එතකොට ඒත් එක්ක අපිට පුළුවන් ඒ වෛද්‍ය උපදේසානුව අපේ ප්‍රතිකාර පද්ධති පටන් අරගෙන දිගට කරගෙන යන්න. ඊට අමතරව ගත්තොත්හම ඇහවා ආහාර විහරණ ගැන එක ගොඩාක්ම වැදගත්. අද සමාජීතියන කතාභහක්තමයි මේ තයිර ග්‍රන්ත්‍රී ආශිත රෝගවලදි ගෝව නෝකෝල් රාබු මේ දේවල් කන්න එපා කියන. නමුත් මේල ක් එපා කියන්නේ ඇයි කියන්න අපි දන්නේ නැහ. මේ වැයි තියනවා ගොයිට්‍රජන් කියලා සංගටකෑ මේ ගොයිට්‍රජන් කියන්නේ එකඇන මේ බෙල්ල ඉදිමෙනයක අපි හඳුරනවා ගොයිට එකක් කියලා එතකොට මේ ගොයිට එක ඇතිවෙඩ මේ උදව කරනේව තමයි ගොයිට්‍රජන් කියල සංගටකින් අපි හඳුරවන මේ ගෝවා නැත්තං කෘසිිෆෙරස් පෑමිිය එකේ තියෙන ශාකවල ගෝවා නෝකෝල් රාබු මේවැ තියනවාඒ ගොයිට්‍රජන් කියන සංයෝග. අපි ඒවා කැබලි කරනකොට මේ සංගයෝගිකන් සංගටකෙන් නි එලියට එනවා. නමුත් මේව දැන් අපි ගොඩා අය අද ඉන්නය සැලඩ්වර්ග එක ඇන සලාධවර්ග අමුවයෙන් කන්න අපි රූපේ ලස්වන්ටතියාගන්න බරටිකක් කඩු කරගන්න මේවා නිතර අමුවෙන් ආහාරයට ගන්න. නමුත් ඒ අමුවෙන් ආහාරයට ගන්න විට තමයි මේ ගොල්ටරජන් කියන සංගටක අපේ ශරීරයට වැඩිපුරවශයෙන් ඇතුල්ලවීම සිද්ධ වෙන්නේ. නමුත් මේ ආහාරත් අපි පිසූ ආහාර විදියට හොඳට උයලා අපි භාවිතයට ගන්නවන අපිට හානිදායක වෙන්න නෑ. අපි නරෝගී පුද්ගලයක් කියලා හිතන්නකෝ ඒ පුද්ගලයාන්ට මේ කියපු මංක්‍යපු ඒ හාරවර්ග භාවිතාකිරීමේදී ඇතරම හානියක් නැහ. ඒගොල්ොත්බයවෙන්න පුළුවන් මට මේවකාපු හම තයිරෝඩ් ප්‍රශ්ණය කෙන්න්නන පුළුවන් කියල මන්යෝක්කා හතුවර්ගවලිනුත් කියන අප මේ තයිරොද ්‍රන්ති යාශිත රෝගවලට බලපැම්මැතික කරන්න පුළුවන්. මේ කියන ආහාර අපි දිනපතාගන්නගෙන් පලකිින් ඕනි. කියැෙ මාසිකටක් පරක් හෝ දෙපා අපේ ආහාරවේලකට එකතු කර ගත්ත කියනෙ ප්‍රශ්නයක්ත් නැහැත්තටම ඒවගේම තමයි රෝගය වුණ කෙනෙක් තයිරඩ්්‍රන්ති්‍යාශිත රෝගයක් තියෙන කෙනෙක් මේ ආහාර හොඳින් පිසල ආහාරයට ගන්න පුළුවන් ඒවගේ අමුුවෙන් ආහාරයට ගන්න ඇතුව දීර්ග කාලීන භාවිතා කරන්න නැතුව ඒක් කෙනෙකොත් මේ කැන අපි සාමණ්‍යෙන් ආහාරයට ගන්න දේවල්න එතකොට අපිට කාලයක් තිස්ස ගන්න නැතුව සති එකට එක දවසක් වගේ හෙම හාරයට ගන්නක ප්‍රශ්නයක් නෑ ඊට අමතරව අපිට පුළුවන්නක් නිවිති පරිප්පු මේ මුරුංගා ගරුංග කොලා ඉතාම හොඳයි තයිරොඩ ්‍රන්තු යාශිත රග තත්වට කැල්සියම් සහ පිටමිින්ඩි ඒ මේවා ගොඩා ඇතුලත්වනේවා සෙලනියම් අඩට එක එක වැඩි කරගන්න පුළුව මේ ආහාර වර්ග වලි ඊට අමතරෝ බිතර සුදුමදය පුළුවන්න හාරයට එකතු කරගන්න ඕනි දැන් අද ගොඩක් ල්ක්විදිහටත්තියන මුහුදු හාරවලට කුඩා මාලු ඒ වගේ මුහුදු පැලෑටි සීවිීඩ්ස් කියන එක අපේ ආහාරවලට එකතු වෙලා තියෙනවා. මේවා අපේ තයිරඩ් ග්‍රන්තියේ නීරෝගීතායි පවත්ත ගන්න අපිට එකතු කරගන්න පුළුවන් ආහාර. මං අර කලින් කියපු ආහාර පිදිනපතා ගන්න නැතුව සාමාන්‍ය විදිහයට පාවිච්චයට ගන්න වන අපිට මේ තයිරඩ ග්‍රන්ති ආශිත රෝගවලක්පා ගන්න පුළො. ඒවගේම තමයි මම කිව්ව අයිඩීන් සහිතලුණු භාවිතා කරන්න ඕනි. ත් අයිරක්සිීන් හෝමෝර්ණ එක නිපද වෙන්න මේ අඩින් අත්‍යවශ්‍යයි. අඩීන් කෙන ශුද්‍රපෝෂක අප ශරිරයේය තුළ ඇත්තම නිද වෙනෙනය අපි ගන්න ආහාරවලින් තමයි ගන්න. එතෝටොයි මුහුදු පැලෑටි කුඩා මාළුුවල මේ අන්තර්ගත වෙලා තියෙන ලුණුත් එක්කන එතකොට අපි භාවිතා කරන අඩීන් සහිත ලුණු යෙදර අර ය තැ තියනඇතු තියනන්නු මුොකදේවා රස්්නිත් එක්ක දේවෙලාන්න පුළුවන් ඒ වවම භාචනවල අපි රැස් කරලතිය අපේ ආහාරවලට කතු කරන්න පුළො. ඒ වගේෙන්තම ආහාරයක් පිසගත්ත පස්සේ මේලුුණනුව එකතු කරගන්න කෙලෝ අපේයා අඩන් කොටස්ටික සුරක්ෂිකරගෙන අපේ ආහාරයක්ත්ත එෙක් අපිට ගන්න පුලුවන්කම තියෙනවා. මෙන්න මේ කියන ආහාරවර්ග ගැන ඒවිදයට සඳහනක් කරන්න පුළො. ඒවගේම තමයි අපිසාමාන්‍යයෙන් උදේම නැගිටලා ක් මද උුසුම් වතුර බීතුරුවක් බොන එක අපි හැමෝම කියන දෙයක් ඒක ගොඩක් හොඳ අපේ ශරීරයට මොක ද අපි මේ බෙල්ල ප්‍රදේශයට ඒකින් හොඳ උුණුසුමකුත්තෙක්ක හොඳ උත්තේජනයක් ලැබිෙන. ඒවාගේම තම අපේ ආයුරයේදේද යෝග කියන එක ගොඩක් අපි කතා කරන දෙයක්. අද ගොඩක් අයි යෝග වභ්‍යස වලට නැඹර වෙලාතියෙන අයිරඩ ග්‍රන්ති ආශ්‍රීතව තියන රෝගා බාදවලට ඉදිමූම් වලට ඒවගේම තමා සැත්කම් වල්ට ගියායින්නවා ඒයායටත් කරන්න පුළුවන් යෝග්‍යාස කරම තියනවා. ඒවා සුදුසකම් ලත් යෝග්‍යාස ගැන හොඳට දන්න වෛද්‍යවරු ඉන්නවා ඒ වෛද්‍යවරුන් යටතේ ඔවන්ට මේ ප්‍රශ්න ගැන කියලා මේක ගන්්ඩ පුලුවන්න ඒ ඕෝගභ්‍යස පුරදු කරණයක සාප්‍රාණයාමපේතියනවා ඒ පුරුදු පුහුණු කරනයකෙන් අපිට හොඳ ප්‍රතිඵල ගන්නට පුළුව හොයි. ආහාර විහරණ තුළින් අපි ඔබෝ දැනුවත් කළා මේ ගන්තිය ආශ්‍රත ඇතින රෝගෙන් වැලකන්න කොහොමද කියෙන කාරණන්නේ දැන් වැදගත්ම තොරතුර දැනගන්න හදන්නේ. වැදගත්ම කතා බහට ඔබවෙන්නයි හදන්න. ඒ තමයි ආයුරෝයේද වෛද්‍ය ක්‍රමය තුළේ මේ තයිරෝයිට් ගන්තය ග්‍රන්ති හා සම්බන්ධ ඇතිවනේ රෝගීතත්ව නන් ගලගඩයෙන් රෝගීතත්වයම්බන්ධව ප්‍රතිකාරකෝමද ප්‍රතිකාර බද්ධතිය කොමද ැසිලාතියන ොෛත්තු වේ. අපේ ප්‍රතිකාර ගත්තෝ තායිරයේදේ වෛද්‍ය ප්‍රතිකාරගත්තෝ හරිම සවිශේෂී වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය. අපි අයිුරයේදේදී වෛද්‍යවරුන් අපි ප්‍රතිකාරයක් සිද්ධ කරන්නේ ඒ රෝගයාට නැත්තන්ගේඒ පුද්ගලයාට අනුබන්ධවයි. මොකද අපේ ශරේයේ හැදිලතියෙන මංකිවතුන් දොස් වලි සප්්‍රධාතුව එකතු වෙලා හැදිලා තියෙන නමුත් අප එකනිිකාට වෙනස්. මේවා ෝෂ සංයෝජනය වෙනස් මිධාතුන් ගොඩනැගිල තියෙන විදිහ වෙනස්. එතකොට අපේ ශරීරේ තුළ මේ දෝෂයන් එකිනෙකට වෙනස්වීම්සා රෝග ඇතිවීමත් එකනෙකට වෙනස්. තොවට අපි පුද්ගලානු බන්දරෝ චිකිත්සාාවකට තමයි යන්නේ. මේ වෙලාවෙේදදි අපේ සම්චෝධන චිකිත්සා ශම් සමන චිකිිත්සා විදිහට චිකිත්සා පද්ධතියක් යනවා. ඒ වෙලාවි අපේ ශරීරයේ ශෝතස් කියල අප හඳුන්නවා. අප ආයරයද සංකල්ප මේ ශෝත ශෝධනය කරන්න ඕනේ මොකද මේ තුන් දෝස්වලින් ඒවා ඇ අවහිරවෙලා තමයි තියනෙ ඒවා ඔක්කොම් පිරිසුදු කරන්න ඕනිේ ඒ සඳහා අපි පංචිකාරුම් ප්‍රතිකාරත් භාවිතා කරන. තයිරොඩ් ග්‍රන්ති ආශිත රෝගවලද පමණ කර්ම ඒ වගේම විරේචන කර්ම ඊළන්ගෙට අපි නස්සේ කියලා හඳුනන නහයන් තෙල් දැමීම වගේ දේවල් මොකද මේ අපේ දස්රුවෙන් උඩ තියෙන රෝගී තත්වයක්න මේ වගේ අපි පාවිච්චි කරන. ඒවගේම තමයි ඊට අමතරව ගත්තොත් විශේෂයි අපි අභ්‍යන්තරයට ලබාදන අවෂද එකන කශාය වර්ග තියනවා මේ සඳහාම සුවිශේෂීකශායන් වර්ග තියෙනවා අපි විශේෂයෙන්ම භාවිතා කරන කශයන් තම කොබෝනීල කොබෝනීල කියන ශාකය ඉතාම හොඳයි අපේ තරඩ ග්‍රන්ති ආශ්‍රිත රෝගවල්ඩ ඒවගේම තමා ගුග්ගලු තියෙනවා අපේ විශෂ අऔෂධ නිෂ්පාදන ඒ වගේම තමයි ආලේප. අපි පත්තුදානාව කියෙන ආයරේද විශේෂ ක්‍රමය මේ පත්තු ගෙලවටා දැමීම තුළිනු අපේ ග්‍රන්තිය ඉදිමිලා තියනඒවා ශමනය වෙන වගේම තමයි. අර හෝමෝ අසමු තුලිතතාවයකුත් තියෙනවාන ඒකත් ශමනයවෙලාම යනවා. ඉතාමත්ම පැහැදිලි අපේ ජේස් අනුසරා වෛදතුමිය ගලගණ්ඩ රෝගය. තයිරෝයිඩ් ගන්ති, යහා සම්බධ රෝග තත්ත්යන් පිළිබඳව ආහාර විහරණ අෞෂදධ තුලින් මේ සූපත් කරන්න කොහොමද කියලස් කියන කාරණාවගේ රෝග ලක්ෂණමොනවාද ද සියලු තොරතුර අපි මේනයට කතා කරලා හමරයි. ඉති අපි නරබන්නන්ට දැන් හිතල ඇති අපි වෛදතුම ඇත්ක සම්බන්ධ ව නොත්ත එහෙම මේ රෝගී තත්වයෙන් ිඳන්නකාට හරි උප දෙසක්ගන්න අවස්ථාව තියනවා කියලා. එසම වෛද මේගේ දුරකතරන් කියැ සඳහන් කරන්න කැමති. බිඳුවයි හත්තේ එකයි හැත්ත නවයයි පනස් අටයි විස්සයි පහා. ිඳුවයි හැත්ත එකයි හැත්ත නවයි පනස් අටයි දෙසය පහනත්තං විස්සයි පහ කියන දුරකථන අංකෝස්සේ අපේ ආදරණය ජ අනුසරා වෛධතුමය සම්බන්ධ කරගැනීම හැකිය ඔබ සිරදනා අට තියෙනවා. එති එහෙමනම් අද ජීවක සංහිතාවට සම්පදදායකත්වය ලබා දුන් ජේස් අනුසරා වෛදතුමයට අයිබුවන් කියලා සමු දෙෙන අතරේ නැවතත් මෙවැනිම හර බර රසවත් වැඩ සටහනින් ඔබ මුණගැසීමේ අරමුණ ඇතිව අදර සමුගන්නව අයිබුවන්.